අද අපි කතා කරන්නේ ප්‍රකාශ විද්‍යාව එහෙම නැත්නම් ආලෝකය පිළිබඳව ඔබට විභාගෙදී මොන දෙන සිදු වෙන ගැටලු පිළිබඳ අධ්‍යයනය කරන පාඩමක් ආලෝකය කියන්නේ ශක්ති විශේෂයක් ඇස සක්‍රිය කරන ශක්ති විශේෂයක් තමයි ආලෝකය කියන්නේ මේ ආලෝකයේ තරංගවාදය පිළිබඳව මුලින්ම පැහැදිලි කිරීමක් කරලා තියෙනවා ක්‍රිස්ටියන් හයිජන්ස් කියන විද්‍යාඥයා විසින් ඔහු ආලෝකය පිළිබඳ හැදෑරීමක් කරලා තොරතුරු රැස් කරලා තියෙනවා. ඉතින් මේ ආලෝකය කියන්නේ සම්ප්‍රේෂණයට මාධ්‍යයක් අවශ්‍ය නොවන තරංග වර්ගයක්. මේ වාතයේදී රික්තකයේදී 3 වැඩි කිරීම 18 ms ශ්‍රේණියක ප්‍රවේගයෙන් තරංග විශේෂයක්. ඉතින් මේ ආලෝකය එදිනෙදා විවිධ කාර්යයන් සඳහා භාවිතා කරනවා. අඳුරු ස්ථාන ආලෝකමත් කිරීමට ආලෝක ශක්තිය යොදා ගන්නවා. ඒ වගේම විවිධ නිර්මාණ ඉදිරිපත් කිරීමට අලංකාර ඉතින් මේ ආලෝකය ගැන කතා කරනකොට අපිට වැදගත් වෙනවා පෙනීම සඳහා වැදගත් වන දුෂ්ආලෝකය. දුෂ්ආලෝකය කියන්නේ විද්‍යුත් චුම්බක තරංග යටතට අයත් වන අපි තරංග පාඩම. ඒ කියන්නේ දුෂ්ආලෝකයේ වර්ණ හතකින් සමන්විත වෙලා තියෙනවා මේ වර්ණාවලිය. එතකොට මේ පිළිබඳව මුලින්ම පැහැදිලි කිරීමක් කරලා තියෙනවා සර් අයිසක් නිව්ටන් කියන විද්‍යාඥයා විසින්. ඔහු විසින් ආලෝකය පිළිබඳව, ආලෝකයේ හැසිරීම පිළිබඳව, ආලෝකයේ වර්ණ පිළිබඳව හැදෑරීමක් කරලා තියෙනවා. මේ ඔබ දකින ප්‍රිස්මයක් තුළට සුදු ආලෝකය පතනේ වුණාම මේ සුදු ආලෝකය අපගමනේ අපකිරණේ වන ආකාරයක් ප්‍රිස්මයකට පතන කිරණයක් පතිත වුණාම ඒක වර්තනයට ලක් වෙනවා. වර්තනයට ලක් වෙලා ප්‍රිස්මෙන් ඉහතට යනකොට ආලෝකයේ වර්ණ හතකින් සමන්විත ආලෝක වර්ණාවලිය හඳුනා ගන්න පුළුවන්. ඒ ආලෝක වර්ණාවලිය තමයි රතු තැඹිලි පහ කොළ නිල් ඉන්දික කියන වර්ණ වලින් සකස් වෙලා තියෙන්නේ. ඉතින් මේකෙදී අපි ආලෝකය ගැන කතා කරීමේදී ආලෝකයේ ගමන් කිරීම පැහැදිලි කරන්න පෙන්නන්නේ සරල රේඛාව. ඒ වගේම ආලෝක කිරණ කිහිපයක් එකතු කරපුවාම අපි ඒකට කියනවා ආලෝක කදම්බය. නැවත අපිට වර්ග කරන්න පුළුවන් ආලෝක කදම්බ අභිසාරී ආලෝක කදම්බ වෙනකට එකතු වන අපසාරී ඉවත්වන ආලෝක කදම්බ ලෙස මේ ඔබ දකින්නේ අපසාරී එක් ස්ථානයක සිට විහිදෙන ආලෝක කිරණ එක් ස්ථානයකට එකතු වන ආලෝක කිරණ තමයි අභිසාරී කිරණ කදම්බයක් ලෙස නම් කරන්න හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ ආලෝකයේ හැසිරීම ගැන කතා කරනකොට ආලෝකය පරාවර්තනීය සහ වර්තනීය ලෙස අපිට ආකාර දෙකක් හඳුනා ගන්න පුළුවන්. ආලෝක පරාවර්තනය සහ ආලෝක වර්ධනය. මේ ඔබ දකින්නේ කල දර්පණයක් මතට පතනය වන ආලෝක කිරණයක් එම පෘෂ්ඨයේ වැදී නැවත පරාවර්තනය සිදුවන ආකාරය. ඒ කිරණවලදී අපි හඳුන්වනවා කල දර්පණයට ලැබෙන කිරණයේ පතන කිරණයත් ආපසු හැරෙන එක පරාවර්තන කිරණයක්. මේ ප්‍රදර්ශනයේ ආලෝක වර්ධනයේ හැරි ගමන් කිරීම ගමන් කරන දිශාව වෙනස් වෙලා නැවත හැරි ගමන් කරන ආකාරයනේ. ඉතින් ආලෝක පරාවර්තනයේදී තල දර්පණ පරාවර්තන පතන කිරණය පරාවර්තන කිරණය මේ පතන කිරණයේ පරාවර්තනය අතර දර්පණයේ තලින ලද විලම්භය පතන කිරණය පරාවර්තන කිරණය අතර සාධන කෝණය පතන කෝණය ඒ වගේම පතන පරාවර්තන කිරණය අභිලම්භය කෝණය පරාවර්තන කෝණය ඉන්නේ පතන කිරණය දර්පණයේ පතන ලක්ෂයේ ලෙස හඳුන්වනවා. එතකොට පතන ලක්ෂයේදී තමයි ලම්භක ලෙස අභිලම්භය නිර්මාණය වෙන්නේ. පතන කෝණය I ලෙස සංකේතවත් කරනවා. ඒ වගේම පරාවර්තන කෝණය R ලෙස අපි සංකේතවත් කරනවා. එතකොට මේ පතන කිරණය පරාවර්තන කිරණය පතන කෝණය පරාවර්තන කෝණය අතර සම්බන්ධතාවයක් තියෙනවා. ඒවා අපි පරාවර්තන නියම වලින් හඳුන්වනවා. පරාවර්තන නියම දෙකක් මෙහිදී අපි කතා කරනවා. පළවෙනි පරාවර්තන නියමයේ විදිහට අපි මේකෙදි කතා කරන්නේ පතන කිරණය සහ පත පරාවර්තන කිරණ එකතු වෙලා සාධන පරාවර්තන කෝණය I සමාන වෙනවා පතන කෝණයට.
දෙවෙනි එක තමයි පතන කිරණයත් පරාවර්තන කිරණයත් පතල ලක්ෂයේදී පතන කුෂ්ඨයේදී ඇති අභිලම්භයත් එකම තලයක පිහිටනවා ඒ තමයි පතන පරාවර්තන කිරණ සමග සම්බන්ධතාවය දැක්වෙන නියම දෙක පරාවර්තනයේදී අපි කතා කරනවා සවිදි පරාවර්තනය සහ විසාරී පරාවර්තනය ලෙස සවිදි පරාවර්තනය කියන්නේ සමාන්තර ආලෝක කිරණ පතනය වුණාම පරාවර්තනය වීම විසාරී පරාවර්තනය කියන්නේ ඒවා විහිදෙන ලෙස පරාවර්තනය සිදුවීම ඊට පස්සේ අපි මේකෙදි කතා කරනවා පරාවර්තන පෘෂ්ඨවල වක්‍ර පෘෂ්ඨ පිළිබඳ වක්‍ර පෘෂ්ඨවලදී උත්කල සහ අවතල ලෙස පෘෂ්ඨ වර්ග දෙකක් කතා කරනවා තල දර්පණවල ලක්ෂණ කතා කරනවා උත්කල දර්පණ අවතල දර්පණ භාවිත අවස්ථා පිළිබඳව අපි කතා කරනවා ඉදිරි පාඩම් වලදී ඉතින් අපි මේ වක්‍ර දර්පණ වල විශේෂයෙන් අවතල දර්පණයක ප්‍රතිබිම්බයේ සෑදෙන ආකාරයක් තමයි ඔබ මේ ප්‍රතිබිම්බ සෑදෙන අවස්ථා කීපයක් ඉතින් ඔබට මේ ඉදිරිපත් කරලා තියෙන ප්‍රතිබිම්බ වල කිරණ සටහන් නිරීක්ෂණය කිරීමේ හැකියාවක් තියෙනවා මේවා මේ ස්ථාන වල ඔබට නතර වෙලා හොඳ අධ්‍යයනයක් කරන්න පුළුවන් මේ කිරණ ගමන් කරන ආකාරය පිළිබඳව ඒ වගේම අපි මෙහිදී කතා කරනවා ආලෝක වර්තනය වීදුරු කුට්ටියක් තුලින් සිදුවෙන්නේ ආලෝක වර්තනය. එහිදී අපි කතා කරනවා පතන කිරණය සහ වර්තන කිරණය පිළිබඳව. මෙතනදී පතන කිරණය සහ වර්තන කිරණය සමග පතන පෘෂ්ඨයේදී අඳින ලක්ෂයට අඳින රේඛාව අභිලම්භ ලෙසත් මෙහිදී සාධන කෝණ පතන කෝණය සහ වර්තන කෝණය वर्तन किरणय පතලක්ෂයේදී අඳින අභිලම්භයත් එකම තලයක පිහිටනවා ඒ තමයි වර්තන නියම. අපි මේ වර්තනය ගැන කතා කරනකොට විරලතර මාධ්‍ය සහ ඝනතර මාධ්‍ය ලෙස මාධ්‍ය ආකාර දෙකක් තියෙනවා. අංශු සාන්ද්‍රණය අඩුයි නම් ඒක අපි විරලතර මාධ්‍ය අංශු සාපේක්ෂ වැඩි නම් ඒක ඝනතර මාධ්‍යයක් ලෙස හඳුන්වනවා. ඊළඟට අපි මේ ආලෝකය ගැන කතා කරනකොට වර්තනාංකයේ විශේෂයෙන්ම මැණික් වගේ දියමන්ති වගේ ගත්තාම ඒවායේ වර්තනාංකයේ ඉහළගයක් ගන්න නිසා ඒවා වැඩි දීප්තියක් සහිතව අපිට දැක බලා ගන්න පුළුවන් නැත්නම් වැඩි විස්මයක් සහිතව. ඉතින් මේ ආලෝක වර්තනය ගැන කතා කරනකොට මේකේ අවස්ථාවක් හම් වෙන අපිට පූර්ණ අභ්‍යන්තර පරාවර්තන. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය සිද්ධ වෙන්නේ විරල මාධ්‍යයේ සිට ගහන මාධ්‍යයකට ආලෝක කිරණ ගමන් කරනවා. මෙතනදී මේ ගහන මාධ්‍යයේ සිට විරල මාධ්‍යයට යනකොට ආලෝක කිරණ අභිලම්භයෙන් ඉවතට හැරී ගමන් කරනවා. එෙහිදී සෑදෙන පතන කෝණය ක්‍රමක්‍රමයෙන් විශාල වන විට එක් අවස්ථාවකදී මේ පතන කෝණය පතන කිරණය පෘෂ්ඨයේ දිගේ ගමන් කරන අවස්ථාවක් පරාවර්තනය වෙන කිරණේ පෘෂ්ඨයේ දිගේ ගමන් කරන අවස්ථාවක් ලැබෙනවා. ඔබ මේ දම්පැහැ වර්ණයෙන් දකින්නේ අවස්ථාව ආන්ීය අවස්ථාවේ අභිලම්භය පතන කිරණය සමග සාධන කෝණය තමයි අපි කියන්නේ. ඒ පතන කෝණය සමාන කරනවා අපි අවදි කෝණය. ඉතින් මේ අවදි කෝණය අගන අවස්ථාවේ පරාවර්තන කිරණය අභිලම්භයේ සමග සාධන්නේ අංශකණුවක්. එහෙම නැත්නම් අපි ඒකම තමයි කියන්නේ පෘෂ්ඨයේ දිගේ ගමන් කරන අවස්ථාවක් මාධ්‍ය වෙන වෙන පෘෂ්ඨයේ දිගේ ගමන් කරන අවස්ථාව. මෙන්න මේ අවදි කෝණයට වඩා පතන කෝණියගේ විශාල වුණොත් එහෙම ආන්ීය අවස්ථාවේ තමයි නැවත ගහන මාධ්‍යයේ ඔස්සේ ආපසු කෙම හැරී ගමන් කරන්නේ. ආන්ීය අවස්ථාවට අපි කියනවා මේ ආලෝකයේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක් වෙනවා කියලා. මේක අපිට අඳුන ගන්න පුළුවන් අවස්ථාවක් තමයි දේ දුන්නන ජල බිඳු අතර සිදුවන පූර්ණ අභ්‍යන්තර පරාවර්තන ක්‍රියාවලියක් විදිහට තමයි දේ දුන්න ඇතිවීම නිරීක්ෂණය කළ හැකි වන්නේ. එනිසා අවදි කෝණය සහ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය අතර සම්බන්ධතාවය ඔබ මෙහිදී අඳුනා ගන්න ඇති.
ඉතින් අපි මේ ආලෝකය ගැන කතා කරද්දී ආලෝකය එදිනදා භාවිතා කරන අවස්ථා දැන ගැනීම වැදගත් වෙනවා. ඒ ආලෝකයේදී ප්‍රකාශ උපකරණ ලෙස අපි ආලෝක හැසිරීම සඳහා අවතල කාචය, අවතල කාචය, ඒ වගේම ප්‍රිස්මය, උත්තල දර්පණ, අවතල දර්පණ අන්න ඒ උපකරණවල කිරණ සටහන් මෙහිදී හැදෑරිය යුතුයි. ඒ කිරණ ගමන් කරන ආකාරය පිළිබඳවත් ඒවායින් ප්‍රතිබිම්බ නිර්මාණය වන ආකාරයත් පිළිබඳව ඔබ මෙහිදී හොඳින් හැදෑරිය යුතුයි. ඉතින් මේ ආලෝක ප්‍රකාශ උපකරණ භාවිතා කරලා එදිනෙදා කටයුතු සඳහා යොදා ගන්නා උපකරණ කිහිපයක් නිර්මාණය කරලා තියෙනවා. මේ ඔබ දකින්නේ උපකරණ කිහිපයක්. ඒවට ප්‍රකාශ උපකරණ කියලා. ඉතින් මේ ප්‍රකාශ උපකරණ අතර ප්‍රිස්ම දෙනිතිය, සංයුක්ත අන්වීක්ෂය, ඊළඟට දුරේක්ෂය වගේ උපකරණ ගන්න පුළුවන්. ඒ උපකරණ වලට යොදාගෙන තියෙන්නේ අපි මේ පාඩමේ කතා කරපු ආලෝකය වර්තනය සහ පරාවර්තනය වන උපාංග කිහිපයක්. එතකොට මේ ඔබ දකින කැමරාවකත් දකින්න පුළුවන් වෙන්නේ මේ ප්‍රකාශ උපකරණ යොදාගෙන ඇති අවස්ථා. ඒස අපි මේ පාඩම ඉස්සර කරේ ආලෝකයේ පිළිබඳව. ආලෝකයේ හැසිරීම පිළිබඳව අධ්‍යයනයක්